ගරු ස්වාමින් වහන්සේ කියනවා 2021 පෙබරවාරි 9 දින කාසි අධිකරණ සම්මා අධිකරණ අමාත්‍යතුමාට යොමු කරන ලද ප්‍රකාශයට ඉඩ ලබා දෙන ලෙස ඉල්ලීම මේ වැදගත් කරුණු කීපයක් මම කියන්නම් මම තේරුම් ගත්ත ආකාරය සහ මම ඌතට උත්තර දුන්නට පදනම එකක් තමයි එක රටක් එක නීතිය යන පොදුජන පෙරමුණේ මූලික පැති මැතිවරණ පොරොන්දුවයි ඉන් කියවෙන්නේ වාර්ගික ආගමික වාර්ගික ඒ වචනවලින්ම කියනවා ආගමික ප්‍රාදේශීය පදනම් වලින් ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනයට තුඩු දෙන පුද්ගල නීති ඉවත්කොට රටේ සියලු දෙනාටම එකම නෛතික පද්ධතියට යොමු කරන බවයි ඊට පස්සේ කියනවා මූලික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 එක වගන්තියේ කිසිම පුරවැසියෙකුට වර්ගය භාෂාව ආගම කුලය ස්ත්‍රී පුරුෂ භේදය දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතුන් මත හෝ ඉන් කවර හෝ හේතුවක් මත හෝ වෙනස්කම්කට හෝ විශේෂණයකට හෝ භාජනය නොවිය යුත්තේ මේ මම කියනව නෙවෙයි අරු අතුරුලිය රතන හාමුදුරුවන් කියපු එක ඊට පස්සේ කියනවා එනමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ 16 එක වගන්තිය මගින් මූලික අයිතිවාසිකම් කඩවන්නා වූ ලිඛිත අලිඛිත නීතියන්ගේ බලාත්මකතාවය පිළිගෙන තිබේ කියලා කියනවා ඒ හේතුවෙන් අධිකරණයේ හරහා මේ අයුක්තියට හා අසාධාරණයට එරෙහිව කිසිදු ප්‍රතික්‍රමයක් ගත නොහැකි තත්ත්වයක් පවතී. ඒ අනුව උත්තරීතර පාර්ලිමේන්තුව හරහාම මේ නෛතික තත්ත්වය වෙනස් කරගත යුතු ඇත. එක රටක් එක නීතියක් රටේ බහුතර ජනතාව ඡන්දය දුන්නේ ඒ නිසායි. ඒ නිසා එතුමා මම තේරුම් ගත්ත ආකාරයට නීතිඥවරයෙක් වශයෙන් හා ජනාධිපති නීතිඥවරයෙක් වශයෙන් එතුමා කියනවා 12 එක වගන්තියට අනුව සියලු දෙනාටම එකම නීතිය තිබිය යුතුද කියන එක ඔබ පිළිගන්නවා. පස්සේ සමහර දේවල් ඒකට ගැළපෙන්නේ නැහැ කියන එක පිළිගන්නවා. ඒ ගැළපෙන්නේ නැති එක තියාගන්න අවස්ථාව ලැබලා දීලා තියෙන්නේ 16 ව්‍යවස්ථාව හේතු කොටගෙන කියන එක පිළිගන්නවා. ඒක ඉවත් කරන්නට පාර්ලිමේන්තුවට අධිකරණයට බැරි හින්දා පාර්ලිමේන්තුවෙන් කටයුතු කරනවාද කියන එක තමයි මට තේරුනේ. 16 වගන්තිය මම ඔබ මනලට කියවන්නම්. ව්‍යවස්ථාවේ 16 වගන්තිය කියන්නේ මේ ආකාරයට පවත්නා ලිඛිත නීති හා ලිඛිත නොවූ නීති අතරින් යම්කිසි ලිඛිත නීතියක් හෝ ලිඛිත නොවූ නීතියක් මේ පරිච්ඡේදයේ මෙයට ඉහතින් නැති විධිවලට අනුකූල නොවද ඒ කියන්නේ 12 අනුකූල නොවද එකී සියලු පවත්නා ලිඛිත නීති හා ලිඛිත නොවූ නීති බලාත්මකව ක්‍රියාත්මක වන්නේ ඉතින් මම ඒ උන්වහන්සේගේ ප්‍රශ්නෙට උත්තර දීලා මම කියන්න උත්සාහ කරේ 16 ඉවත් වුණොත් සමහර නීති තියෙනවා විශේෂිත නීති एक पुद्गल मम एम क्यूवे नमूव विशेषित नीति कालयातिश्य पावती नीति ये नीति मे दास इवत् करो ते नीति ओक्म अभियोगेट लाक्नो हिंदे करंड ये विद्यट एक दवसी करंड बैक क्रमवेदे गणता मम क्यूवे मम अनिवार्य नटोण किसी सेत्म मम अधिकरण अवश्य इन का බෞද්ධ විහාර ගන් දේවල් පනතට යහෝෂි කරන්නවත් අත බාන්නවත් කිසිසේත්ම අපේ බලාපොරොත්තුකුත් නැහැ කරන්නෙත් නැහැ හීනෙන්වත් හිතලවත් නැහැ මම කිව්වේ ඒ උන් වහන්සේ යෝජනා කරන ආකාරයට 16 ඉවත් වෙලා ගියොත් මේ තීර නීති රාශියක් කඩා වැටෙන ඉඩ තියෙනවා ඊට පස්සේ මට කියයි මම තමයි මේකට මූලික වෙලා මේව කඩා බිඳින්නම් කියලා මේක තේරුම් අරන්නේ නැහැ කියන මතය තමයි මට පේන්නේ මම අර මම ඔබතුමන්ලාට කියවල දුන්නේ මගේ විශේෂිතම ඇහුවා ආගමික වාර්ගික සහ ප්‍රාදේශීය පදනම් මත තියෙන නීති ක්‍රියාත්මක වන්නේද කියන එක පිළිබඳ. ඒ හින්දා තාමත්ම පැහැදිලිවම කියන්නට ඕන කිසිසේත්ම මේ අපි හැමෝම පිළිගන්නවා. මේක අවුරුදු 2500ක ඉතිහාසයක් ඇති බෞද්ධ ශිෂ්ටාචාරයේ මත පදනම් වෙච්ච රටක් ශ්‍රී ලංකාව. ඉතින් ඒ තුල තිබෙන මේ විශේෂිත නීති අනික්කට පහහානියක් නොවනත් එක්ක ඒවා එක පාරටම කඩලා බිඳලා දාන්න ඕනෙත් නෑ අවශ්‍යත් නෑ මේ කරන්න. ඒක මම 100% පිළිගන්නවා. නමුත් යම් අනිත් අයට හානියක් වෙනවා නම් දැන් පොඩි ළමයිව කසාද බඳලා දෙනවා. අවුරුදු 12 14 කරනවා නම් ඒක අපි වෙනස් කරන්න ඕනේ. ඒක හින්දා තමයි මම දැන් මේ කතිකාව පටන් ගන්න ඉස්සෙල්ලාම අවුරුදු 18 වම වයස මුස්ලිම් අයටත් විය යුතුයි කියන තැන අපි ඉන්නවා. ඒක නොකර ඉඳලා නෙවෙයි. කාන්තාව අස්සම් කරන්න ඕනේ කියන එක. ඒ හින්දා අපි මම මේ සම්පූර්ණ කතාව බැලුවා නම් මම මිනිත්තු 10ක් කතා කරලා තියෙනවා. සිංහ සමහර පත්‍රවල එක වාර්තා කරලා තිනවා කතාවේ හරය මේ සියල්ල එක පෑන් පාරකින් 16 ඉවත් කරලා බෑ ඉවත් කරලා කරන්නට බෑ කතිකාවක් ඇති කරගෙන එක එක දේවල් වෙන වෙන පිළිබඳව අධ්‍යයනය කරලා ඒ එක 12 එක වගන්තියට අසාධාරණ වන
යම් යම් නුසුදුසු කොටස් ඉවත් කිරීම කළ යුතුයි ඒ සඳහා කතිකාවක් ඇති කරගත යුතුයි කියන එක තමයි කිව්වේ. එහෙම නැතුව කිසිසේත්ම ඔය මම මගේ ඇඟ මත පටවන්න යන අදහසක් මම කවදාවත් කරෙත් නැහැ. එහෙම කරන්න මට හැකියාවක් නැත්තේ නැහැ. මම ජනාධිපති නීතිඥවරේ නීතිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ නීති ගේන්නේ කොහොමද නීතිය මේ සම්මත කරගන්නේ කොහොමද පිළිබඳව මට හොඳ අවබෝධයක් තියෙනවා. මේ රටේ පුළුවන් ද මේ සිංහල බෞද්ධ ජනතාවට විරුද්ධ එහෙම නැත්නම් ඔවුන්ගේ පාරම්පරික අයිතිවාසිකම් වලට විරුද්ධව මට නීති ගේන්න. මම එච්චර මේ මොඩේ නෙවෙයිනේ. ඉතින් ඒක සම්පූර්ණයෙන්ම වැරදි අදහසක්. ඉතින් මම තාමත්ම වගකීමෙන් ප්‍රකාශ කරනවා එවැනි අදහසක් නෙවෙයි ඒකෙන් ගම්මවන්නේ. එවැනි අදහසක් මගේ හිතේ කවදාවත් තිබුණේ නැහැ. Breaking Dr. Kee.